දෙදස් විසි දෙක විසයිවිස ලෝග ගුසලානේ අවසාන මහා තරගයට තේරී පත්වවෙන්නේ පකිස්ානය සහ එංගලන්තය එය හරියටම 1992 පන්දුවර 50 ලෝක කුසලානේ එම කොපියමයි මොකද පැවැත්වෙන්නේත් අවසාන මහා තරගයේ MCG ක්‍රීඩාංගණයේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවෙත් පකිස්ානය සහ එංගලන්තය ඉතින් එදා නැතම් දැනට වසර 26කට පෙර පකිස්ානය එම අවසාන මහා තරගයේ ජයග්‍රහණය කරනවා පන්දුවර 50 ලෝක කුසලානේ එකම එක ලෝක කුසලානේ පන්දුවර 50යි පකිස්ානය ලබාගත්ත ඉතින් මේ ගැන දැන් විවිධ කතා සමාජ මාධ්‍ය තුළ වගේම ඉන්දිය හිටපු ප්‍රවීණ ක්‍රීඩක වගේම ප්‍රවීණ විස්තර විචාරක සුනිල් ගවස්කා මහතාද මේ හා සමානවම අනාගතය ලියවෙයි කියලා කතාවක් කියනවා විශේෂම ජාත්‍යන්තර විකාශයේදී තවත් ප්‍රවීණයන් සමග තමයි ඔහු සිටින්නේ ඉන්දියාව සහ එංගලන්තය අතර අවසන් පූර්ව තරගයේ අවසානයෙන් පසුව මේ කතාව කියන්නේ ඔහු පවසනවා බාබර් ආසම් මෙවර ලෝක කුසලානේ ජයග්‍රහණය කළ හොත් ඔහු 2048 දී පකිස්තානයේ අගමැති බවට පත්වීමටත් පුළුවන් බව. ඒ කියන්නේ ඉම්රාන් ඛාන් 1992 දී ලෝක කුසලානේ ජයග්‍රහණය කර 2018 දී පකිස්තාන අගමැතිවරයා බවට පත්වෙනවා ඒ වසර 26කට පසුව හරියටම. ඉතින් 2022 ලෝක කුසලානේ බාබර් ආසම් ඒ එංගලන්තයට එරෙහිවම MCG ක්‍රීඩාංගණයේම ජයග්‍රහණය කළ හොත් වසර 26කින් බාබර් ආසම් පකිස්තානයේ අගමැති වේවි කියන අදහස තමයි සුනිල් ගවස්කා පවසන්නේ. ඉතින් ඒක ටිකක් විනෝදයට කියපු කාරණයක් බවත් පේනට තිබෙනවා. නමුත් එය සමාජ මාධ්‍ය තුල දැන් වැඩි කතාබහට ලක් වෙමින් යනවා. ඉතින් ඒක ගැන බලාගෙන ඉඳපු ලංකාවේ ප්‍රේක්ෂකයන් නැත්තම් ක්‍රීඩා ලෝලීන් හරි අපුරු තව කෑල්ලක් ඒකට එකතු කර තිබෙනවා. ඒ තමයි 1992 ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්නේ පකිස්තානයේ වුණාම 96 ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග නායකයා යටතේ ඊළඟ ලෝක කුසලානේ. ඉතින් ලංකාවේ ක්‍රිකට් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මම දැක්ක අදාළ තියෙනවා. ඉතින් ඊළඟ ලෝක කුසලානේ නැත්නම් 2023 දී ලෝක කුසලානේ පැවැත්වෙනවා ඉන්දියාවේදී. මේ ලෝක කුසලානේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරයිද කියන අනුමානය ඔවුන් විමසමින් සිටිනවා. ඉතින් මේවා ටිකක් විනෝදාත්මක සිද්ධි. කොහොම වුණත් ඉතිහාසයේ ඒ විදිහටම නැවත ලියවීමක් විදිහට හරි පුදුම වැඩක් ඒක. මොකද අවසාන මහා තරගයකට ICC තරගාවලියක පකිස්තානය සහ එංගලන්තය 1992 පසුව කවදාවත් හමු වී නැහැ. ඉතින් මේ හමුවන්නේ වසර 30කට පස්සේ ඒ තැන ඒ විදිහටම හමුවීම තමයි හරිම පුදුම. ඉතින් ලෝකේ හරි පුදුම සහගත දේවල් සිද්ධ වෙනවා කාලයත් සමග ඒ පුදුමය ඒ විදිහටම එතනදීම ඒ රටේම සිදු වී තිබෙනවා. ඉතින් 2048 ඒ පුදුමය නැවත සිදු වී බාබර් ආසම් පකිස්තානයේ අගමැති වේවිද කියලත් වෙලාවකට හිතෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.